හිතවා මිට්ටුවනි. අද දවසේදී පියුමිහංසපාලි නැවතවතාවක් රහස් පොලිසියට කැඳවලා තියෙනවා. එදා බටලන් දෙරණිල් පියුමිහංසමාලිගේ මගඩී හොයන එක නවත්වලා පොලිස් පරීක්ෂණයට ගැහුවත් මේ මොහොත වෙන විට නැවතවතාවක් එම පොලිස් පරීක්ෂණ ආරම්භ වෙලා තියෙනවා. විශේෂයෙන්ම ඊයේ දවසේදී අධිකරණයට ගිය නීති විරෝධී වත්කම් සෙවීමේ ඒකකය මගින් අධිකරණ නියෝගයක් දත්තා පියුමිහංසමාලිව ප්‍රශ්න කරන්න. මේ අනුව අදත් හෙටත් ඇය දිගින් දිගටම ප්‍රශ්න කිරීමට නියමිතව තිබෙනවා. මේ වෙනකොට හෙළිවෙලා තියෙන කාරණය තමයි පියුමිහංසමාලි නීති විරෝධී ආකාරයට අත්පත් කරගත්තු වත්කම් රසක් මේ වෙනකොටත් පොලිසිය හෙළි කරගෙන තියෙනවයි කියන කාරණේ. විශේෂයෙන්ම අධිසුපෝභෝගී නිවාස කිහිපයකුත් එවැගේම අධිසුපෝභෝගී වාහන කිහිපයකුත් මේ මිනිවිතත් හොයාගෙන තියෙනවා. ඊට අමතරව බැංකු ගිණුම් කිහිපයක් මේ වෙනකොටත් පරීක්ෂා කොට තිබෙනවා. මිට්ටෝනි දැන්ට හෙළි වෙලා තියෙන කාරණේ තමයි පියුමිහංසමාලි සමත් වෙලා නැහැ තමන් කොහොමද මේ වාහන මිලදී ගත්තේ කියන කාරණේ හෙළි කරන්නේ. ඒ වගේම තමන් කොහොමද මේ සුපෝගභෝගී නිවාස මිලදී ගත්තේ කියන කාරණේ හෙළි කරන්නේ. මේ වෙනුවට ඉලි වෙලා තියෙන කාරණේ තමයි පියුමි දිගින් දිගටම මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන් සමග සහ රාජපක්ෂ පවුල සමග කිට්ටුවෙන් ගනුදෙනු කරලා මේ වත්කම් සහ සියලුම දේපල අත්පත් කරගෙන තියෙන කාරණේ. මිට්ටුවනි, පෞගේ කාලය තුළ පියුමි හංසමාලි රාජපක්ෂ පවුලේ කළු සල්ලි සුදු කරනවයි කියන චෝදනාව ඇයට දිගින් දිගටම එල්ල වුණා. විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෙක් ගාව පියුමි හංසමාලට අයිති BMW රථයක් තියෙනවා කියලා අහුණාට පස්සේ ඔබට මතක ඇති කොහොම හරි බටලන්ද රනිල් අදාළ පොලිස් පරීක්ෂණ හිමිහිට යට ගැහුවා. මේකට හේතුව තමයි මේ කළු සල්ලි පිටිපස්සේ ඉන්නේ රාජපක්ෂ පවුල. බටලන්ද රනිල් දිගින් දිගටම උත්සාහ කරමින් හිටියේ මේ කළු සල්ලි සුදු කරන ජාවාරම යට ගහන්න. මිට්ටුරණි, මේ රටේ අහිංසක කෙල්ල කොල්ලන්ට කොකා පෙන්නලා පියුමිලා වගේ කාලකන්ණි හැතිකරයක් මේ රටේ ජනතාවගේ ජීවිත සමග කරන සෙල්ලම වහන් නැවැත්විය යුතු වෙනවා. මිට්ටුරණි, ඔබට නැවතවතාවක් මතක් කළ යුතු වෙනවා. විශේෂයෙන්ම පියුමි හංසමාලිගේ ජනවැඩවලට රනිල් වික්‍රම විතරක් නෙමෙයි බොහොම පැහැදිලිව රංජන් රාමනායකත් උදව් කරා. ඔබට මතක ඇති රංජන් බොහොම පැහැදිලිව එක් අවස්ථාවකදී පියුමිට පොරොන්දු වුණා පියුමි ප්‍රියන් මැණික්ගෙන් ගත්තු ණයක් නොගව ඉන්න උදව් කරන ආකාරය. විශේෂම ප්‍රියා මැණික් කිසියම් දැරියක් නැත්තම් බාලවයස්කාර දැරියක් සමග ලිංගික කරන ගනුදෙනුව එලි කරනවයි කියලා බය කරලා කොහොම හරි පියුමි හංසමාලි ගත්තු ඒ ණය, එහෙම නැත්තම් සැලුන් එක දාන්න ගත්තු ණය නොගව ඉන්න අවශ්‍ය කරන වටපිටාව හදලා දෙනවයි කියලා පොරොන්දු වුණා. මේ අදාළ හඬපටේ පහුගිය කාලේ අපි හැමෝම ඇහුවා. ඒ නිසා මිත්තුරුනි, විශේෂයෙන්ම පියුමි හංසමාලි බේරගන්න රංජල්ල වගේ බහුතරයක් දෙන නැවතවතාවක් ඉදිරිපත් වීමට නියමිතව තිබෙනවා. ඒ නිසා කවුරු කොහොම නිදිහත් වුණත් නීතියේ පාලනය තහවුරු කරන පැහැදිලි වැඩසටහනක් ඇති සමාජ ක්‍රමයක් බිහි කරගන්න අපි සියලුම දෙනා කැපවීම. මිට්ටුවනි, අර්ගතුල ජයග්‍රහණ නමැති ඔබට සිහිපත් කරමින් මා ඔබෙන් සමුගන්න. ඔබ සැමට ජය.